බයිබෝන් ෆ්ලොරන්ස් චැඩ්වික් කියන්නේ පිහිනුම් ශූරිය. ඇයට ආසාවක් තිබුණ ඇමරිකාවේ කැටලිනා ඕඩය තරණය කරන්නට. මේ බටිකර ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ තියන්නේ මේ කැටලිනා ඕඩය. මේක කිලෝමීටර් 60කට ආසන්න ප්‍රමාණයක් පීනන්නට ඕනේ එක කොනකින් අනික් කොනට. ඇය එක දවසක ඒ උත්සාහය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා හොඳ පුහුණුවකින් පස්සේ. නමුත් එදා බොහොම මීදුම තිබිච්ච දවසක් ඇය උත්සාහ කරලා අවසානයේ උත්සාහය අතහැරලා දැම්මා. නමුත් උත්සාහය අතහැරියට පස්සේ තමයි ඇයට තේරුණේ ඇය ඒ තමන්ගේ ඉලක්කය සම්පූර්ණ කරන්නට කිලෝමීටර් 2ක් පමණයි ඉතුරු තියෙන්නේ. ඒ කියන්නේ ගමනේ අවසානයටම ඇවිල්ලා තමයි ඇය තරඟය අතහැරලා දැම්මේ, නැත්නම් ඒ ක්‍රියාව අතහැරලා දැම්මේ. ඇගෙන් ඇහුවම ඇයි අතහැරියේ කියලා ඇය කියපු දේ තමයි ඇයට ඉලක්කය පැහැදිලිව දැක ගන්නට හැකියාවක් තිබුණේ නැහැ. මිහිදුම නිසා පීනන්නේ කොහේද කියලා පේන්නේ නැහැ. ඒ අඳුරත් මිහිදුමත් සීතලත් ඇයව අධෛර්යයට පත් කරා. නමුත් ඇය උත්සාහය අතහැරියේ නැහැ. ඊට මාස කීපයකට පස්සේ ඇය නැවතත් කැටලිනා ඕඩය තරණය කරන්න පටන් ගත්තා. එදා ඇය තමන්ගේ උත්සාහය සාර්ථක කරගත්තා නිකන් නෙවෙයි, ඒ වෙනකොට පිරිමි කෙනෙක් පීනලා තිබිච්ච කාලයටත් වඩා අඩු කාලයකින් ඇය කැටලිනා ඕඩය තරණය කළා. එදා ඇගෙන් ඇහුවා, ඔබ කොහොමද අද මේක කළේ? ඇය කියනවා, අද හරි පැහැදිලි දවසක්, මට මගේ ඉලක්කය පැහැදිලිව දැකගැනීමේ හැකියාව තිබුණා, මට ගමනාන්තය පේනවා, ඒ නිසා මම පැහැදිලි අරමුණකින් ඉලක්කයකින් මේ ගමන නිම කළා. දැන් බලන්න මේක අපි හැම කෙනෙකුටම බොහොම වැදගත් පාඩමක්. ඉලක්කය පැහැදිලිව තියෙනකොට ගමන කොයිතරම් අසීරු වුණත් ඒ ගමන නිමා කරන්නට අපිට හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ ගමනාන්තය පිළිබඳ පැහැදිලි අදහසක් තියෙන්නට ඕනේ. ජීවිතයේ හැම තැනකදීම මේක වැදගත්. පාසලන අවශ්‍ය දරුවෙකුට පැහැදිලි අවබෝධයක් තියෙන්න ඕන. ඇයි තමන් පාඩම් කරන්නේ? වෘත්තියක් කරන කෙනෙකුට පැහැදිලි අවබෝධයක් තියෙන්න ඕන, ඉලක්කයක් තියෙන්න ඕන. ඇයි උදේ නැගිටලා මේ රැකියාව සඳහා පිටත් වෙලා යන්නේ? පෞල් ජීවිතයක් ගත කරන කෙනෙකුට පැහැදිලි ඉලක්කයක් තියෙන්න ඕන. ඇයි අපි මේ විවාහ ජීවිතයක් ගත කරන්නට එකතු වෙන්නේ කියලා. දරුවන් හදන කෙනෙකුට පැහැදිලි ඉලක්කයක් තියෙන්න ඕන. ඇයි අපි මේ දරුවන් ගොඩනගන්නේ කියලා. අන්න ඒ වගේ ඉලක්කය පැහැදිලි වෙන තරමට ඒ කරන කටයුත්ත සාර්ථක කරගන්න අපිට හැකියාවක් ලැබෙනවා. එහෙනම් අපි හැම කෙනෙක්ම මේ මොහොතේ ඉඳලා හොඳින් කල්පනා කරලා බලන්නට ඕනි, අපේ ඉලක්ක කොයිතරම් පැහැදිලිද, කොයිතරම් නිශ්චිතව අපිට ඒක දැක ගන්නට හැකියාවක් තියෙනවද. එහෙම පේන්නේ නැත්නම්, පැහැදිලි නැත්නම් වහාම කළ යුතු වන්නේ පැහැදිලි ලෙස ඉලක්කය සකස් කර ගැනීම. එසේ ඉලක්කය සකස් කරගත්තට පස්සේ අපිට පුළුවන්, අපේ මොළයට පුළුවන්, අපේ ශරීරයට පුළුවන්, අපේ හිතට පුළුවන් ඒ ඉලක්කය කරා අපිව මෙහෙවන්නට. එහෙනම් මේ මොහොතේ ඉඳන් පැහැදිලි ඉලක්ක ඇතිව ජීවිත සාර්ථකත්වය කරා ගමන් කරන්නට අදිටන් කරගන්න. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.